අයබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත සවස 6 ප්‍රධාන පුවත් විකාශයයි මේ මම රවිෂ්කා ගම්ලත් ප්‍රථමයේ නවදහනිය පුවත් සිරස්තල වෙත අනුග්‍රහය ප්‍රබල නැති ඩබල් ලෙස් එකක් දාගන්න හැම මාසෙම ඩබල් පොලියක් දෙන සම්පත් ඩබල් ලෙස් ඉන්න හිතෙන රට දාලා යන්න බැරුව දුක් විඳින මිනිසුන් ඇයි පාලකම එස් පියාගෙන ඉන්නේ මේව දැක දැක මා ජනතාවට දෙන පීඩනේ නම් මහා අන්ත දුක්ඛිතයි පාස්පෝර්ට් නිකුත් කිරීම තවත් සීමා වෙයි ආගමන විගමනේ නිවේදනයක් ෆෞසිට අත්හිට වූ සිරනඩුවම් ඩයනාට අධිචෝදනා තැපල් ඡන්ද රක්ෂිත පැකට්ටු බෙදා හැරීම ඇරඹෙයි දෘශ්‍යබාධිත නම් ඡන්දයට සහායකෙක් මැතිවරණ කොවිසම කියයි IMF වලින් පිට ගමනක් නැ කියන ජනපති Fortunately the IMF was entrusted with dealing with us සජිත් ගෙන් ඉන්ධන සහනයක් අනිවාර්යෙන්ම ඉන්ධන සහන ආධාරයක් ලබා දෙන්නට අපි සැලසුම් කළා තිබෙනවා ජනතා විශ්වාසයේ මත අනුර හදන ආණ්ඩුව සියලු ජනයාගේ විශ්වාසය දිනාගත් ආණ්ඩුවක් අපිට වුණා බාප්පා වැරදි තාත්තා හරි කියන නාමල් පුතා මම අනුගමනය කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කුෂිකර්ම ප්‍රතිපත්තිය මිස වෙන කුෂිකර්ම ප්‍රතිපත්තියක් නෙවෙයි 1950 දී ජපානයේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 90යි අපේ 89යි අවුරුදු 74ක් ගිය තැන අද ජපානයේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 33000යි අපේ 3000යි තවත් තොරතුරු අද ටෙලිවැකියෙන් පොලිස් අත්අඩංගුවේදී සිදුවන වද හිංසා ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රකාශයක් මන්ත්‍රීකම නැති වුණත් වෙඩි තියන්න දෙකක් මන්ත්‍රී ධූරේ අයිමි වීමෙන් පසු ගිනි යවි දෙකක් ලබා ගැනීමයි අයිතිය දෙන්න ඉන්දියා දීවරින් දෙදෙනෙකු අතුරුදන් කළ බෝට්ටු අනතුර ජල කන්නේ වී මිලදී ගැනීම ඇරඹෙයි මහා කන්නේ පොහොර සහනාධාරයේ රුපියල් 25000ක් කරන්න කැබිනට අනුමැතිය ආදිවාසීන්ටත් නව නීති ප්‍රථමයෙන් දේශීය පුවත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදු ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යලිත් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා ඇනවුම් කර ඇති පාස්පෝර්ට් ලැබීමට තවත් මාස දෙකක් ගතවන බවයි එම නිවේදනයේහි සඳහන් වන්නේ මේ අතර අදත් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට විශාල පිරිසක් පෝලිම්බල දහදුක් විඳිනු දක්නට ලැබුණා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව මේ වන විට ඇති හිස් විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදු ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. නව ඉලෙක්ට්‍රොනික විදෙස් ගමන් බලපත්‍ර හඳුන්වා දීමට රාජ්‍ය පියවර ගෙන ඇති අතර ඒ සඳහා ජාත්‍යන්තර මිල ගණන් කැඳවීම මගින් විදේශීය සමාගමකට විදෙස් ගමන් බලපත්‍ර සැපයීම සඳහා ටෙන්ඩරයක් දැනටමත් ප්‍රධානය කර ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එසේ වුවද ගමන් බලපත්‍ර සීමිත වීම සැලකිල්ලටගෙන ඉලෙක්ට්‍රොනික විදෙස් ගමන් බලපත්‍ර ඇනවුම් කළ සමාගමෙන්ම සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර 750,000ක් සපයා ගැනීමට කටයුතු කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මෙම විදෙස් ගමන් බලපත්‍ර තොගය ඔක්තෝබර් මාස අවසානයේ හෝ ඊට පෙර දිවයිනට ළඟා වීමට නියමිතයි. එබැවින් ගමන් බලපත්‍ර තොගය සපයා ගන්නා තෙක් අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන ලෙසයි ආගමන විගමන දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවකද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අර ඊ වීසා එකෙන් රටේ සංචාරකීන්ට බාධා පැමිණෙව වගේ ඊ පාස්පෝර්ට් එකක් දෙනවා කියන මුලාවට හසු කරලා අද පාස්පෝර්ට් හිඟයකට රට ලක් කරලා තිනෝ මේ ඇමතිවරයාට ඒ සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාත්මක විය යුතුයි ආගමන විගමන පාලක වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයි එතනත් බරපතල වංචාවක් සිද්ධ වෙනවා ඒ හරහා රටින් පිටරටට ගිහිල්ලා යම්කිසි මුදලක් රට දායක කරන්න තිබිච්ච අවස්ථාවක් නැති වෙනවා මේ ඇමතිවරයා ඉවත් කරලා එහෙම නැත්නම් මේ ආගමන විගමන පාලක ඉවත් කරලා කටයුතු කරන්න ඒ වගේම උසාවියේ නියෝග පිළිපැන පැදීම සම්බන්ධයෙන් ඉදිරි කාලයේදී අපි ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වන්න බලාපොරොත්තු වෙනවා පාස්පෝර්ට් එක ගන්න දින ගණන් පෝලිමේ සිටින ජනතාව සියතට තමන්ගේ දුක කිව්වේ මේ ආකාරයෙන් one day service ඉතින් අපිට දැන් 3 day service වෙලා තියෙනවා මේව බලන පිටරට මිනිස්සු hina වෙනවා මන්ද අපි 8න් පස්සේ වගේ ඉන්නවා නිදාගෙන ඉන්න විදිහ නිකන් බල්ලෝ බලල්ලෝ අය නාන රුපියල් 500ක් ගන්නවා ටොයිලට් යන රුපියල් 100ක් ගන්නවා දැන් දවස් දෙකක් සඳ ඉඳලානේ අපිත් මේ රට ගිහිල්ලා අපේ පොකට් එක නෙමෙයි සල්ලි දාන්න ළඟ ඩොලර් එනවා රජේ ඉන්නේ මොඩියෝද ඉන්නේ බොරු කරන ආණ්ඩුවක් මේක ඉතින් මේකලා පාස්පෝර්ට් නේම කියලා මාස 6න් ඉස්සෙල්ලා මේකල එකතු කරන්න බෑ ඒක උමනාවට ඒගොල්ලෝ පාස්පෝර්ට් දෙන්න බැර නා මොකද මේ රටේ ඊයේ සතිය ඊට ඊළඟ සතිය 55000 දෙලා පාස්පෝර්ට් හදලා දිනවා සල්ලි දීලා හදලා යන්නත් අපිට බැර නා නිකන් හරි
නොමිල දෙනවා කියනවා මහත්වරු. අපේ වකුගඩුවක් ගලවගෙන තමයි මේගොල්ලන් නොමිල දෙන්නේ අපිට. පිටරයක් ගේන්න පුළුවන් නම් ඉන්දියාවේ ඉඳලා පිටර නැහැ කියනවා. මේ පොට්ටික ගේන්න පෙරද ලංකාවට. අපි යන්නේ මේගොල්ලන්ට ඩොලර් ටිකක් මේට ගෙන්න ගන්න නිකන් ඉල්ලන්නේ නැහනේ. අපි සල්ලි දීලා තමයි පොට්ටික ඉල්ලන්නේ. ගෑස් පෝලින් නැති කරා වගේ. පුළුවන් නම් මේකත් නැති කරලා දෙන්න කියන්නේ. රට යන්න හේතුවක් ඉල්ලනවා. දුප්පත්කම නිසා රට යන්නේ. සල්ලි තියෙන රට යන්නේ මේක මිනිහෙක්ව කාලා කිරලා කියන උඩරිම කාලා කිරලා තියෙන. අරක් විකුණන්න මෙන්න પાස්පෝට් එකක් හදන්නේ. පේන්නේ නැද්ද ලොකු බලධාරින්ට මං අහන්නේ. මේ වරන් ඊටත් වෙන ගහන්න ඕන වල. කරේ මාලියක් දාගෙන මෙතනට එනකොට කරේ මාලි මෙතනින් දැන් ගස් කරලා යන්න වෙලා තියෙන්නේ. දැන් උදේට කාලා නැහැ, දවල්ට කාලා නැහැ. දැන් අද රැට ගන්නත් නැහැ. මේ රටෙන් යන්න දෙන්න පළවෙනි ඡන්දේ දාන්න තියෙන මේ අපාර. ඡන්ද දාන්න කිසි කෙනෙකුට. මෙච්චර මේ 70 අවුරුදු 70 ගාණක් මේ අපේ දෙමව්පියෝ පත් කරපු ආණ්ඩු අපි මේ තැනට මේ පාර හිඟා කනවා වගේ. ඇයි පාලක මේ SP ආගෙන ඉන්නේ මේවා දැක දැක? අපිට හේ ආයතනෙන් එවලා දිනන ජොබ් ලෙටර් එකකුත් ඒව මොනවත් බලන්නෙත් නැහැ. මෙයාලා ඒ උනට මේක රිජෙක්ට් කරලා දානවා එළියට. 100ක්වත් මං හිතන්නේ නැහැ પાස්පෝට් ඇතුලෙන් නිකුත් කරනවා කියලා. මිනිස්සුන්ගෙන් පරිගන්නවා. මහ ජනතාවට දෙන පීඩණය නම් මහා අන්ත තුක්කිතයි. ඇයි මෙහෙම මිනිසුන්ට වද දෙන්නේ කියලා ඩෙන්ටි එක ගන්නත් පොලිමේ යන්න ඕන, බස් ලයිසන් එකට යන්න පොලිමේ යන්න ඕන, પાස්පෝට් එකට පොලිමේ යන්න ඕන. සීලු දෙයෙන් පොලිම්, පොලිම් ඉවරේකට තාම පොලි. මේ අයින්සෙක මිනිස්සු දුක් විඳලා හම්බ කරලා එන සල්ලි නැත මේ රට දුවන්. ඉතින් මේකට උදව් කරන්නේ නැති මුකු මොකුද? පාර්ලිමේන්තු මන්ත්‍රී AHM ෆෞසිට කොළඹ මහාධිකරණය අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ පරිත්‍යාගයක් ලෙස ලැබුණු වාහනයක් පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම නිසායි. ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවදියේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පරිත්‍යාගයක් වශයෙන් ලබා දුන් සුඛෝපභෝගී වාහනයක් සිය පෞද්ගලික පරිහරණයට ලබා ගැනීම තුළින් රජයට රුපියල් මිලියන 1.07ක පාඩුවක් කළේ යැයි අල්ලස් කොමිසම ගොනු කර තිබූ නඩුවකට අදාළ චෝදනා හතරකට වරද පිළිගත් පාර්ලිමේන්තු මන්ත්‍රී AHM ෆෞසිට කොළඹ මහාධිකරණය වසර දෙකක සිරදඬුවමක් නියම කොට ඒ වසර 10කට අත්හිටුවීමට තීන්දුව කළ කොළඹ මහාධිකරණය ඊට අමතරව රුපියල් ලක්ෂ 4ක දඩයක්ද නියම කළා. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මෙම තීන්දුව ලබා දුන්නා. නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම එල්ල කර තිබූ චෝදනා 4කට වරද පිළිගන්නා බව ෆෞසි සිය නීතිඥවරයා මාර්ගෙන් අධිකරණයට දැනුම් දී තිබුණා. ඒ අනුව එක් එක් චෝදනාවකට මාස 6 බැගින් සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම සිරදඬුවම අවුරුදු 10කට අත්හිටුවන බව නියෝග කළා. ඊට අමතරව එක් එක් චෝදනාවකට රුපියල් ලක්ෂ බැගින් රුපියල් ලක්ෂ 4ක දඩයක් නියම කරන බවත් නියෝගයේ සඳහන් වුණා. ඉදිරි ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු බෙදා හැරීම ආරම්භ කර තිබෙනවා. දෘශ්‍ය බාධිත අයට ඡන්දය භාවිතා කිරීම පහසු කිරීමට නව නීති හඳුන්වා දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. මේ අතර මැතිවරණයට අදාළව මේ වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1100 ඉක්මවා තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණයට අදාළ නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අදාළ කාර්යාල සඳහා බෙදා හැරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා. ලියාපදිංචි රක්ෂිත පැකට්ටු 712318ක් බාර අරන් තියෙනවා ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක වලින්. ඒ බාර ගැනීමේ කටයුතු ඊයේ රාත්‍රී කාලයේ අවසන් කරලා ඊයේ රාත්‍රී කාලයේ ගමනාන්ත තැපැල් කාර්යාල සඳහාත් ඇතැම් රක්ෂිත පැකට්ටු යැවීමේ කටයුත්ත නිම කරලා තියෙනවා. මේ බලාපොරොත්තු වෙනවා මේ සතියේ 30 වෙනිදාට පෙර එම සියලු ලියාපදිංචි රක්ෂිත පැකට්ටු අදාළ සහතික කිරීමේ නිලධාරීන්ට බෙදා හැරීමට කටයුතු කරන්නට. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් 4, 5 සහ 6 වනදා සිදු කිරීමට නියමිතයි. එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි රජයේ සේවකයින්ට සැප්තැම්බර් 11 සහ 12 යන දිනවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. මෙ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී කායික දුබලතාවයන් සහිත ඡන්දදායකින්ට විශේෂ ප්‍රවාහන පහසුකම් සඳහා ඉල්ලුම් කළ හැකි ක්‍රමවේදයක් පිළිබඳව මැතිවරණ කොමිසම අවධාරණය කර සිටිනවා. ඒ සඳහා ප්‍රදේශයේ තේරීම් භාර නිලධාරීවරයා වෙත ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ හැකි බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. ඊට අදාළ ආයුධම්පත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ www.elections.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි. එම ආයුධම්පත ලබන 14 වන දිනට පෙර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයාට හෝ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට යොමු කළ යුතු බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. මේ අතර පූර්ණ හෝ අර්ධ දෘශ්‍යාබාධිත තත්ත්වයකට පත් වූ හෝ යම් ශාරීරික ආබාධයකට ලක් වූ ඡන්දදායකයෙකුට ඡන්දපොලේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයෙකු කැටුවයා හැකිවන පරිදි නීති ප්‍රතිපාදන සලසා ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
අදාළ සහායකයා වයස අවුරුදු 18 සම්පූර්ණ වූ අයෙකු විය යුතු අතර ඔහු මෙම ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් නොවන්නෙකුද විය යුතුය. එමෙන්ම ඔහු මෙම ඡන්ද විමසීමේදී යම් අපේක්ෂකයෙකුගේ බලේලත් නියෝජිතයෙකු, ප්‍රාදේශීය නියෝජිතයෙකු හෝ ඡන්ද පොළ නියෝජිතයෙකු වශයෙන් කටයුතු නොකරන්නෙක් විය යුතු බවයි මැතිවරණ කොමිසම නිවේදනය කළේ. අභියෝග මැද ආර්ථිකය ගොඩනැගීමට ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම රටේ ජනතාවගේ වගකීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජාත්‍යන්තර මුල් අරමුදල පෙන්වා දුන් ගමන් මගේ යනවා හැර වෙනත් විකල්පයක් නැති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති උත්සවයකට එක් වෙමිනුයි. ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 37 වාර්ෂික සමුළුව ඊයේ පැවැත්වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. So if you are to sustain economic growth, addition to what was said by the governor, there are two things which I consider essential. Firstly, stick to the agreement that you have made with the IMF. As if you ask him, it was not easy. We had to discuss it. We had to deal with a number of parties. Fortunately, the IMF was entrusted with dealing with us in this instance. Then we also had to discuss with the two associated institutes, World Bank and the ADB. But then we had to deal with our creditors, 17 of them. Some of them were in the 18 of them. Some belong to the Paris clubs, others didn't, including India and China. China stayed separately. So you know how complex it is. And we can see hope. We can see growth. And the strength of the economy has also brought relief to the people. Those who say we must change it, how do you change it? So those who say we are going to talk to the IMF and adjust it, begin with, don't know anything of how you are going to deal with this issue. That's where your challenge comes. You have to decide on September 21st which way you go. It's all that is left to you. As you all know, the ongoing reform agenda comprises measures that are expected to augment the resilience and stability of the economy, which is what is needed medium long-term growth. Although these reforms are painful in the short term, it is crucial for all stakeholders to remain committed and ensure the swift implementation of these long overdue reforms to set the economy on a path towards sustained, inclusive and sustainable growth. Despite all such efforts, any political or social uncertainties or reversals of hard-earned achievements that exert significant pressure on the reform agenda could lead to a deviation from the intended policy trajectory, potentially resulting in adverse and irreversible impacts on the economy and recurrence of the economic and social crisis that we experienced in the past 2 years. With the current sovereign debt crisis, government does not have any fiscal space to drive the economic growth through higher spending or lower taxes as in the past, since reinstating fiscal and debt sustainability is the need of the hour at present and now also for the future. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ නාරෑම්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඝ මූලස්ථානයේ වෙත ගොස් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මෙහිදී ජනාධිපතිවරයාට සෙත් පිරිත් සජ්ජායනා කර ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාද පළ කිරීමද සිදු කෙරුණා. මහා සංඝරත්නය සමග කෙටි පිළිසඳරක නිරත ජනාධිපතිවරයා රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳවද මහා සංඝරත්නය දැනුවත් කරනු ලැබුවා. ගොබෙන් ඇතුළු පාර්ශ්ව රැසකට තම රජයකින් ඉන්ධන සහනාධාරයක් ලබා දෙන බව ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ සමන්තුරේ පැවති ජන රැලියකට එක් වෙමිනුයි. 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජනබලවේගයේ 19 ජනරැලිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සමන්තුරේ නගරයේදී පැවැත්වුණා. අවුරුදු දෙකක් ඇතුළත මේ රටේ දුප්පත් ජනතාවට දුප්පත්කමින් මිදෙන්නට අවුරුදු දෙකක වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. මාසෙකට රුපියල් 20,000 ගානේ ඔබට ලබා දෙන්නේ පාරිභෝජනයට. ඒ කියන්නේ ආහාර සහ ආහාර නොවන වියදම් වලට ආයෝජනයට ඉතිරි කිරීමට ප්‍රොඩක්ෂන් ඒ කියන්නේ නිෂ්පාදනයට ඒ වගේම එක්ස්පෝර්ට්ස් අපනයනයට ප්‍රමිතියෙන් ඉහළ පොහොර කිලෝ 50 බෑග් එක රුපියල් 5000ට ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. තෙල් පොහොර සාධාරණ මිලකට
දරාගත හැකි මිලකට ලබා දෙන්නට අපි කටයුතු කරනවා. QR කෝඩ් එක හරහා අපි ගොවි ජනතාවට, ධීවර ජනතාවට, ත්‍රිරෝද රථ හිමියන්ට, පාසල් ප්‍රවාහන සේවයේ නිරත වී සිටින අයට, ශක්ති හාල් මෝල් ව්‍යාපාරයේ ක්‍රියාත්මක කරන අයට අනිවාර්යෙන්ම ඉන්ධන සහනාධාරයක් ලබා දෙන්නට අපි සැලසුම් කරලා තිබෙනවා. Fuel subsidy through the QR system. අපි අනිවාර්යෙන්ම ඔබගේ වගා ණය කපා හරින්නට කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. වීගොවින්ට සාධාරණ ස්ථාවර මිලකුත්, පාරිභෝගිකයට දරාගත හැකි මුදලකට සහල් මිලදී ගැනීමට, වීගොවි අත්‍රාගෙන පාරිභෝගිකයත් රැගෙන වැඩපිළිවෙලකට අපි මුල පුරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ අතර ජනාධිපති දුරාපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගී වූ තවත් ජන රැලියක් මඩකලපුව ඉරාවුර් අහමඩ් ෆාරිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ජාති ආගම් කුලමල පන්ති පක්ෂ කිසිම භේදයකින් තොරව අපි අපේ ජාතික ප්‍රතිපත්තිය, ජාතික වැඩපිළිවෙල අපි ඉදිරියට ගෙන යනවා. පලස්තීන ජනතාව වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන අපි නැගී සිටියා. මම හැමදාම කියපු කාරණාවක් තමයි හිට්ලර්ගේ නාට්සි ජර්මනියේ යුදෙව් ජාතිකින්ව ගෑස් චේම්බර්ස් වලට දාලා අමුමුවේ ඝාතනය කරන එක අපි අද දවසෙත් හෙට දවසෙත් හැමදාම හෙලා දකිනවා. ඒව හානියකට පත්තුණු ඒ යුදෙව් ජාතිකින්ගෙන් සපිරි ඊශ්‍රායෙල් ආණ්ඩුවට පලස්තීන ජනතාව සමූල ඝාතනයකට, මහා සංහාරයකට ලක් කරන්නට කිසිම අයිතියක් නැහැ. මඩගලපු දිස්ත්‍රික්කයේ තිබෙන හැම පාසලක්ම ස්මාර්ට් ස්කූල් එකක් කරනවා. මඩගලපු දිස්ත්‍රික්කයේ තිබෙන හැම රෝහලක්ම ස්මාර්ට් හොස්පිටල් එකක් බවට පත් කරනවා. රජයෙන් වෙන් කරන සල්ලි වලට අමතරව අපේ ශක්තිය තුල, අපේ සම්බන්ධතා තුල විදේශීය ආධාරත් ලබාගෙන මඩගලපු දිස්ත්‍රික්කයේ ඔබගේ අධ්‍යාපන අයිතිය, ඔබගේ සෞඛ්‍ය අයිතිය අනිවාර්යෙන්ම ශක්තිමත් කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ආයෝජනය, පාරිභෝජනය, නිෂ්පාදනය, ඉතිරි කිරීම, අපනයනය කියන අංශ පහ කේන්ද්‍ර කරගෙන සදාකාලිකව සහනාධාර ලබා දෙන යුගය නෙවෙයි, මාස 24ක් තුල දුප්පත් ජනතාව දුප්පත්කමින් මුදවනවාමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සියලු ජාතීන්ගේ එකමුතුවෙන් විශ්වසනීය ආණ්ඩුවක් ගොඩනගන බව ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ බේරුවල පැවති මුස්ලිම් ජන හමුවකට එක් පැමිණොයි. ජාතික ජන බලවේගයේ ජය තහවුරු කරන මුස්ලිම් සහෝදරත්වයේ හමුව ඊයේ බොරැල්ලේදී පැවැත්වුණා. ඒ ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි. අපේ රටේ දේශපාලන, අපේ රටේ ආණ්ඩු හැදින්නේ අනේකාට විරුද්ධව මුස්ලිම් කෙනාට එරිව සිංහල, සිංහලයාට එරිව මුස්ලිම් කෙනා. එහෙම නුන්නේ නැද්ද? ඒතර අපේ ආණ්ඩු හදන්නේ බෙදිලා නම් ආණ්ඩු ක්‍රියාකාරකම් කරන්න වෙන්නේ තෙරියුව. අපි ආරාධනා කරන්න ආවේ මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අපි ආණ්ඩුවක් හදමු. අනේකාට එරිව වෙනුවට අපි ඔක්කොම එකතු වෙච්ච ආණ්ඩුවක් හදමු. අපි දන්නවා විවිධ සමීක්ෂණ වාර්තා, විවිධ දේශපාලන ක්‍රියාකාරකම් බලපුවාම අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. සිංහල ජනතාව විතරක් අප කෙරේ විශ්වාසය තබලා හදාගන්න ආණ්ඩුවෙන් අපිට වැඩක් ප්‍රමාණවත් නෑ. කඩා වැටීමෙන් ගොඩ ගන්න නම් සිංහල ජනතාවගේ බහුතරයක්ද, දෙමළ ජනතාවගේ බහුතරයක්ද, මුස්ලිම් ජනතාවගේ බහුතරයක්ද අපිව විශ්වාස කරන්න. සියලු ජනයාගේ විශ්වාසය දිනාගත් ආණ්ඩුවක් අපිට ඕන. මේ වෙලාවේ ජීවත් වෙන ඔබට හොඳ ලෞකික සපවත් ජීවිතයක් ගෙන දීම තමයි අපේ කාර්යය. ජාතික ජන බලවේගය මාලිබේ සංවිධානය කර තිබූ ජන රැලියටද ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක සහභාගී වුණා. පාර්ලිමාවේ සැලුම් දොරවල් නැහැ නිසා කිසිම හොරෙකුට ඇතුළට එන්න අපි ඉඩ තියන්නේ නැහැ මේක අස්සේ. අපි දන්නවා ඒගොල්ලෝ එන්න හිටියේ. අපි දොර ඇරියා නම් එහෙම ওই රයිල් ගාවෙ ඉන්න සයිඩ් ගාවෙ ඉන්න එකෙන් බහුතරයක් මේකට ගන්න තිබ්බා. වැඩක් නැහැ. කුණු එකතු කළා මොකටද නේද? අපි ඇවිත් තින්නේ මේ කුණු වෙච්ච දේශපාලන වෙනස් කරන්න. අපි ඇවිත් තින්නේ මේ හොරකම නතර කරන්න නිසා අපිට ඒගොල්ලෝ එපා. අපට ඕනේ කවුද? අපිට ඕනේ අපේක්ෂා සහගතව අලුත් රටක් ගෙනදාගෙන අන්නේ ජනතාව තමයි අපට වටින්නේ. අපි හදන ආණ්ඩුව හදන්නේ හොරුන්ට නෙවෙයි, පොදු ජනතාව වෙනුවෙන් තමයි අපේ ආණ්ඩුව අපි හදන්නේ. ලංකාවේ පළමු වතාවට ජනතාව ඉදිරියට ගෙන යමින් තිබෙන ඡන්ද ව්‍යාපාරයක් අද ජාතික ජන බලවේග දිශාවට හැරිලා තියෙනවා. ඒගොල්ලෝ ජනතාව වෙනද ගේන්නේ කොහොමද? අණ්ඩ දෙනවා, වොණ්ඩ දෙනවා, සල්ලි දෙනවා, ඇප්ලිකේෂන් බෙදෙනවා, මොනවද නොකරේ. හැබැයි අද මේ සැරේ තමයි ලංකාවේ ජනතාව ස්වේච්ඡාවෙන් දේශපාලන ව්‍යාපාරයක් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් මැදිහත් වෙන
වැඩ කරන චන්දිමි. මේ ගොඩනැගෙන්නේ ලංකාවේ පළමු වතාවට ජනතාවගේ ආණ්ඩුවක්. අප කෙරේ තබා තිබෙන විශ්වාසය කුඩා ප්‍රමාණකින් හෝ හානි වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒ විශ්වාසය ඒ විදියටම ආරක්ෂා කරනවා. අපිට අවංක වමනාව තිබෙනවා, අපිට ඒ සඳහා ධෛර්යය තිබෙනවා, ඒ සඳහා විශ්වාසය තිබෙනවා. හැබැයි අපේ තියෙන අවංකභාවය, අපේ තියෙන ධෛර්යය, අපේ ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයෙන් පමණක් මේ වැඩේ කරන්න බෑ. ඔබගේ සහාය අවශ්‍යයි. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 562 වැනි ටෙලිවැකිය. ඔබ දන්නවා ආසියාවේ දුප්පත්ම රටක් බවට ශ්‍රී ලංකාව පත් වෙලා අවසන් කියලා නේද? අද වන විට මේ රට දුවන්නේ ලෝකේ හතර අතින්ම ගත්ත ණය වලින්. ඒක තමයි ඇත්ත. ඒ අනුව අද වන විට අපේ රටේ සමස්ත ණය ප්‍රමාණයත් ඔබ අපටත් වඩා හොඳට දන්නවා. ඇමරිකානු ඩොලර් බිලියන 100 පැනලා ඉවරයි. ඒ වගේමයි මේ තාක් අරගෙන ගෙවන්ට තියෙන ණය වාරික කල් දාගෙන තියෙන්නේ. හරිද? කවදා හරි දවසක ගෙවන්ට වෙනවා. හොඳේ, රටක් හැටියට ඩොලර් ලැබෙන ප්‍රධාන මාර්ගය මොකද්ද? අද විදේශ ප්‍රේෂණ. ඒ කියන්නේ ඔය රට රැකියාවලට ගිහිල්ලා ඉන්න අය තම පවුල්වලට එවන ඩොලර් ටික තමයි අද ප්‍රධාන ආදායමක් බවට පත් වෙලා තියෙන්නේ නේද? ඊළඟට රට ඇතුලෙන් ගහන බදු. ඔබට ආයේ ඉතින් බදු ගැන කියන්න අවශ්‍ය නැහැ නේද? බුලත් විටටත් බද්ද වැදිලා ඉවරයි. ඊළඟට රටට ආйти ජාතික දීපල විකුණලා මුදල් හොයා ගැනීම. දැන් ඇත්තටම අපේ රටට මේ කල උදා වුනේ කොහොමද කියන එක හරි පරිස්සමින් තේරුම් ගත්තොත් ඔබට තේරෙවි. නිදහසින් අවුරුදු දෙකක් ගිය තැන තමයි අපේ රටේ විනාශය ආරම්භ වෙන්නේ කියලා. හරිද? ඒ කියන්නේ 1950. හොඳේ, 1950. නිදහස ලබන විට අපි කියන්නේම ඉතින් සුද්ධ අපිව සුද්ධ කරගෙන ගියා කියලා නේද? නමුත් සුදු ජාතිකින් අපිව දාලා යනකොට, හොඳේ, අපිව දාලා යනකොට අපි ලෝකේ කාටවත් ණය රටක් නෙමෙයි. මතක තියාගන්න, කාටවත් ණය රටක් නෙමෙයි. ශ්‍රී ලංකාව ඔය ආසියාවේ අහිමි ආශ්චර්ය ග්‍රන්ථය පරිස්සමින් පරිශීලනය කළොත් ඔබට ඒ බව හරි අපූර්වට හොඳට තේරුම් යාවි. මහාචාර්ය මිල්ටන් රාජරත්න ලියු මේ අපූර්ව ග්‍රන්ථය තුල තියෙනවා අපි කොහෙද හිටියේ කියලා. හොඳේ, කියවලා බලන්න විවේක වේලාවක. ආසියාවේ අනිත් රටවල් කොහෙද තිබුණේ කියලාත් ඔබට තේරුම් ගන්නට පුළුවන්. 1950 දශකයේ වන විට ආසියාවේ සංවර්ධිතම රාජ්‍ය බවට පත්ව තිබුණේ, කියන්නේ දියුණුම රට බවට පත්ව තිබුණේ ජපානයේ 1950. එදා ජපානයේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 90ක් වුණා. 1950 ආසියාවේ දෙවනි තැනට හිටියේ කවුද දන්නවද? 1950 අපි ශ්‍රී ලංකාව. එදා අපේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 89යි. ඩොලර් එකක විතර වෙනසක් තමයි අපි ජපානය අතර තිබුණේ. දැන් ඔබ දන්නවද අද ජපානයේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 33,384 පැනලා. 33,384 පැනලා. අපේ දන්නවද ලංකාවේ ඒක පුද්ගල ආදායම තාම ඇමරිකානු ඩොලර් 3,820 ගණන්වල තමයි තියෙන්නේ. 3,820ක් 28ක් විතර. හරිද? හිතාගත්ත හැකිනේ වෙනස කොහොමද කියලා නේද? දන්නවද අද ඔය සුපිරි රාජ්‍යයක් බවට පත් ඇති සිංගප්පූරුව? ඔය අපේ මැටි ඇමැත්තල්ලා කැස්තට හිඹිරිස්සාවට එහෙම බෙහෙත් ගන්න යන රට සිංගප්පූරුව. ඔව්, ආන් ඒක තමයි. 1950 දශකයේදී මඩගොහරුවක් පැල්පත් වලින් පිරලා තිබුණේ ආසියාවේ දුප්පත්ම රට. මතක තියාගන්න, හරිය? ඔය 1950 දශකයේදී අපි මහ බ්‍රිතාන්‍යයට අපේ රන් සංචිත වලින් අපේ ඩොලර් වලින් ණය දීපු රටක්. හරිද? ඔව්, එක අවස්ථාවක එංගලන්තයේ විදේශ විනිමය ගැටලුවකදී අපි ණය දුන්නා. එදා අපි ණය රටක් උනේ නැහැ. ඒකයි වැදගත්කම. මේ ගැන හරියට තාමත් පම්පෝරි ගහන දේශපාලනඥයින්, අපේ දේශපාලනඥයෝ හරිය දක්ෂයිනේ ඉතිහාසයේ පම්පෝරියට නේද? හැබැයි කවුරුත් කියන්නේ නැහැ එහෙව් රටකට මෙහෙව් කලක් උදා වුණේ ඇයි කියලා. කොහොමද උදා කළේ කියලා? ඒක මාර හපංකමක්. මෙහෙම වට්ටපු වැට්ටිල්ල. හොඳේ, හරිය? අද ලෝකේම අංක එකේ රටක් බවට ජපානයේ පත් වෙලා අවසන්. සිංගප්පූරුව තියෙන්නේ හඳටත් උඩින්. හරිද? අපිට මෙහෙම වුණේ ඇයි? ආන්, ඒකනේ වැදගත් නේද? අංක එක හොරකම හොරකමට දඬුවන් නැතිවීම.
විශේෂයෙන් 1948 ඉඳලා ඔය 78 වෙනකන් හිටපු දේශපාලනඥයෝ මහා පරිමාණයෙන් හොරකම් කළේ නෑ. ටික ටික පොඩ පොඩ එහෙම හොරකම් තමයි තිබුණේ. මහා පරිමාණයෙන් හොරකම් කළේ නෑ. නමුත් 1978 න් පස්සේ මාර හොරා කෑමකට මුහුණ දුන්න අදටත් මුහුණ දෙමින් සිටින රටක් මේක. ඒ වගේමයි ජාතික දේපල. හරිද? ජාතික දේපල හෝල්සේල් යහළුවන්ට විකුණලා කොමිස් කුට්ටි පිටින් කඩා ගන්න රටක් බවට 1978 න් පස්සේ මේ රටපත් වුණා. විශ්වාස කරන්න 1978ට පෙර අපි ඉන්දියාවට පවා ටයර් අලෙවි කළ රටක්. හරිද? ඒ කාලේ වෙනකොට අපිටම කියලා නැව් පහක් විතර තිබුණා කියලාත් වාර්තා වෙනවා. ආසියාවේ තිබුණු විශාලතම වානේ කම්හල තිබුණේ ඔය ඔරුවල. හරිය? එක අයිති වෙලා තිබුණේ රජයට වික්කා. හරිද? වික්කා. රජයට අයිති වතු ටික මොකද කළේ? විකුණලා දැම්මා. වතු විකුණපු කතාවත් මාරයි. හරිය? දැන් මේ වතු අලෙවිය පටන් ගත්ත වෙලාවේ ඔවුන් කොටස් වෙළඳපළේ එක් කොටසක් අලෙවි වුණේ කීයකටද දන්නවද? රුපියල් 10කට. හොඳේ. දැන් එහෙම ගත්ත කොටස් ටික සති දෙකක් තුනක් තියාගෙන ඉඳලා ඒ ගත්ත දේශපාලනඥයෝ ආපහු වික්කේ කීයටද දන්නවද? එක් කොටසක් රුපියල් 40 ගානේ. එක් කොටසක් රුපියල් 40 ගානේ. හරිද? කොහොමද ඒ ගැහිල්ල මහා ධනස්කන්ධයක් දේශපාලුවන්ගේ සාක්කුවලට ගියා? හරිය. ඇත්තටම 1950 සිට ආසියාවේ අනිකුත් රටවල් එක්ක සැසඳුවොත් ඔබට තේරේවි අපට වැරදුනේ, අපේ රට බංකලතුනේ. අදත් සිංගමන් යදින්නේ IMF එක ළඟ 2-3 නැවෙන්ට වෙලා තියෙන්නේ හොරා කෑම, දූෂණය, වංචාව, රාජ්‍ය දේපල විකුණා දැමීම, ණය ගැනීම, ගත්ත ණයනුත් හොරා කෑම කියන කාරණා නිසයි කියලයි. ඒවට දඬුවම් නැති නිසා කියලත් මතක තියාගන්න. හොඳේ. රටක් හැටියට ආදායම් උපදවන්නට තරම් ඥානයක්, සැලසුමක්, දුර දක්නා නුවණක් ඇති පාලකින්ට අපි කතිරේ ගැහුවේ නැහැ කියලා මතක තියාගන්න කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අතින් සිදු වූ වැරදි තමා අතින් සිදුවන්නේ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. තමන් අනුකමනය කරන්නේ සිය පියාවන මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. ඒ ගල්ගමුවේ පැවති වැඩසටහනකට එක් පැමිණොයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ජය තහවුරු කෙරෙන ආසන රැස්වීමක් අද පැවැත්වුණා ඒ ගල්ගමුව ප්‍රදේශයේදී. අපි දන්නවා අපේ අතෙන් ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුව කාලේ පොහොර සම්බන්ධයෙන් අඩුපාඩුවක් වුණා. සමහර වැරදි උපදේශ නිසා වැරදි තීන්දුව తీරන ගත්තු නිසා එක කන්නයක් දෙකක් ගොවියට අසාධාරණයක් සිද්ධ වුණා. මේ මම වගකීමකින් කියනවා. මම නාමල් රාජපක්ෂ අනුගමනය කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කුෂිකර්ම ප්‍රතිපත්තිය මිසක් වෙන කුෂිකර්ම ප්‍රතිපත්තියක් නෙවෙයි. ගොඩගොවිතැන්ට මඩගොවිතැන්ට පොහොර සහනාධාර දෙන්න කටයුතු කරන විතරක් නෙවෙයි. මේ මාතෘ භූමිය තුළ වවන්න පුළුවන් හැම භෝගයක්ම වවන්න අපි කටයුතු කරනවා කියන එකත් ඔබ තමුන් ආසන මතක් කරනවා. මොකද අපි දන්නවා අපි හැදුනේ ගමේ පරිසරේ. අපි අදරත් විශ්වාස කරනවා පිටින් ගෙනල්ලා කන්න දෙන එක නෙවෙයි අපි කළ යුත්තේ. අද බිත්තරත් පිටරටින් ගේන්නේ. අපි විශ්වාස කරනවා මේ රටේ වවන්න පුළුවන් දේ වවන්න ඕනේ අපි. අපි කරන්න බැරි ඒවා ගැන කතා කරන්නේ නැහැ. අද සමහර දේශපාලඥයෝ සමහර දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හදන්නේ ඡන්ද ලබා ගන්න පමණයි. මොකද උන්ට මැතිවරණයෙන් එහාට ගමනක් නැහැ. මම බොරු කියන්නෙත් නැහැ. එහෙනම් අපි කරන්න පුළුවන් දේ අපි කරන්න පුළුවන් කියනවා. බැරි දේ අපි බැහැයි කියනවා. අපි රාජ්‍ය සේවයේ ගෞරවය රකින්නවා. උද්දමනයට සරිලන ආකාරයේ රාජ්‍ය සේවකගේ පඩි වැඩි කිරීම අපි කරනවා. ඒක මේ මැතිවරණ වේදිකාවට එල්ල පොරොන්දු පත්‍රයකට දාන්න ඕනේ නැහැ අපේ හැඳුරුවනේ. අපි ඡන්දවලට පොරොන්දු දෙන්නේ නැහැ. ඔබ අප ගොඩනගන ආණ්ඩුවක් තුල මේ රටේ මාතෘ භූමියට මේ රටට හානියක් කරන ආණ්ඩුවක් අපි ගොඩනගන්නේ නැහැ. දේශපාලන වේදිකාවේ ප්‍රසිද්ධ පොරොන්දු මත නිර්මාණය වෙච්ච ආණ්ඩුවක් අපි ගොඩනගන්නේ නැහැ. එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් උපාය මාර්ගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන බව ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර පවසනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නේ නැති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සර්වජන බලයේ ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර හමු වී තිබෙනවා. ඒ බොරැල්ලේ පිහිටි පක්ෂ කාර්යාලයේදී. අපි ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නේ නැහැ. අපි ඉදිරිපත් කරන්නේ උපාය මාර්ගික වැඩපිළිවෙලක් දිනවකවානු සහිතව කොහොමද කරන්නේ, මොකද්ද කරන්නේ, කවදාද කරන්නේ කියන සියල්ල ඇතුළත් අවසාන උපාය මාර්ගික වැඩපිළිවෙල මේ මාසේ 31 වෙනකොට අපි ජනගත කරන්නට සූදානම් වෙනවා. අපි දිගින් දිගටම කියන්නේ හැම සමීක්ෂණයකදීම කියනවා 40%ක් තාම තීරණය කළ නැහැ.
කියන්නේ වෙනත්. ඉතින් වෙනත් එකක් තමයි ලංකාවේ ජනතාවත් ඔය ඉල්ලා සිටියේ පාරට බහැලත් ඉල්ලා සිටියා මොකක් හරි වෙනසක් ලොකු වෙනසක් ඉල්ලුවා. ඉතින් එහෙනම් වෙනත් 140ක් ඉන්නවා නම් ඒ 140 තමයි අපේ ඡන්ද ප්‍රමාණය. ඉතින් අපි තමයි වෙනස් වෙනත් කිසිම අපේක්ෂකෙක් මූණෙන්වත් වෙනස් නැහැ. කතාවෙන්වත් වෙනස් නැහැ. වැඩපිළිවෙලින්වත් වෙනස් නැහැ. ඔක්කොම ඒකම නම් ජනතාව ඉල්ලන්නේ වෙනස් දෙයක් නම් අන්න 140ක් ජනතාව බලාගෙන ඉන්නවා. මෙවර කිසිම කෙනෙක් 150 ගන්නෙ නැහැ. එතකොට වැඩි ඡන්ද ප්‍රමාණය සහ දෙවනි මනාපයත් එකතු කරාට පස්සේ ගන්න කෙනා තමයි ජනාධිපතිවරයා. ඉතින් ඒ නිසා අපිට ලොකු අපේක්ෂාවක් තියෙනවා මේ ඇති වී ඇති සුවිශේෂ තත්වය තුළ. මේ ඡන්ද බෙදියාමත් එක්ක අපිට විශාල අවකාශයක් තියෙනවා ජයග්‍රහණය කර ගැනීමට. ඒ සඳහා අපි කටයුතු කරනවා. ජනාධිපති ධුර අපේක්ෂකයන් සහ දේශපාලඥයන් රටේ වත්මන් තත්වය පිළිබඳව පළ කළ අදහස් දැන් මම දන්නවා. රනිල් කියන්නේ කවුද? රනිල්ගේ මොලේ කියන්නේ මොකද්ද? රනිල්ගෙන් වැඩ ගන්න තියෙන අවස්ථාව මං හිතන්නේ අපිට ඒ අවස්ථාව ආම්බෙන් ලැබුණා. ජාතික ජනබලවේගයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය විදිහට ඔවුන් ඉදිරිපත් කරනවා. සංවාදයකින් අනතුරුව අවශ්‍ය වෙනස්කම් සිදුකොට ජනමත විචාරණයක් සමග සම්මත කරගනු ඇත. මං හිතන්නේ බොහොම හොඳ ප්‍රවේශයක් ලබා දීලා තියෙනවා. හරි, මං අභියෝග කරලා කියනවා තව දවස් 20 ගානක් තියෙනවා පෙන්නන්න අපිට IMF එක බාර ගන්නවා කියලා විකල්ප DS එක. ඒක වෙන්නේ නැහැ. IMF එක ගන්න ඒගොල්ලොන්ගේ ස්ටාෆ් එකෙන් කරන DS එක. ඒ ලෙවල් විභාගයේ මේ අවුරුද්දෙම තියෙනවා. තව සති දෙක තුනකින් සාමාන්‍ය විභාගයේ ප්‍රතිඵල දෙන්නත් සූදානම් කරගෙන යනවා. එතකොට අපි ඒවා නියමිත කාලයේ පවත්වාගෙන ගියේ බරපතල ආර්ථික අර්බුදයක් තියෙද්දී ඒ විවේචනය කරපු අය අපි කරපු වැඩවල අවසාන ප්‍රතිපත්තියම තමන්ගේ ප්‍රතිපත්තිය බවට පත් කරන් දින වෙනත් ආකාරයකට. රනිල් වික්‍රමසිංහ මහත්තයා එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ආසනයක් තියාගෙන එතුමා කිව්වේ මොකද්ද? එතුමා මේ වග්ගීම බාර ගන්න හැබැයි මට සියලු පක්ෂ උදව් කරන්න. ඉතින් අපි උදව් කරා. ඒ අපි උදව් කරපු නිසා තමයි වැටිච්ච රට බංකලොත් වෙච්ච රට අවුරුදු දෙකක් කාල සීමාවක් තුල මේතරට ආවේ. සජිත් ප්‍රේමදාස මහත්මයා මේ රටට පත් කරන නොම්මරේකේ නායකයා, පිරිසුදුම දක්ෂ නායකයා, කාණ්ඩායමකින් නායකයා තමයි ලබන 21 වෙනිදා ඡන්දේ දීලා 22 වෙනිදා එනකොට සජිත් මේ රටේ ජනාධිපති කරන්න දැස් වෙලයි. මේ ජාතිවාදයේ අවසන් වුණ එකක් නෑ. ආගම්වාදයක් අවසන් වුණ එකක් නෑ. ඒ වගේ මුස්ලිම් සිංහල දැන් ඉස්සරහින් වෙන්නේ නැත්නම් අපි සෑම ජාතියක්ම සෑම ආගමක්ම සලකනවා. ඒ වගේ මුස්ලිම් උත්සව සලකනවා. ඒ නිසා මේ විදිහට අපි සමාජය වෙනස් වෙලා ඉන්නේ. මේ ලබන මාසේ 21 වෙනිදා වෙනකොට ජයපැම්බොන්න සූදානම් වෙලා එමු. මේ රට යහපත් අනාගතයක් වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බාර දෙමු. සජිත් ප්‍රේමදාස කියලා නායකයා එතුමා බලය ලබා ගන්නේ හන්දියේදී කැරල්ලකදී නෙවෙයි, මහා ජන වරමකින් තමයි, ජනාධිපතිවරණයකින් තමයි බලය ගන්නෙ. එතුමා අභියෝගයක් තියෙන අවස්ථාවේදී බාර අරගෙන තමාගේ ගෙදර පුච්චනකොට ඇඳුමක් නැතුව බාර ගන්න යන අවස්ථාවක් තියෙන විට ඒ අභියෝගයට බය නැතුව කතා කරලා වැඩ කරලා ඔප්පු කරලා තියෙන බුද්ධිලේ තමයි රනිල් වික්‍රමසිංහ. ෆිල්ම් එකක් පෙන්වන්න කලින් බෙල් තුනක් ගහනවනේ. පළවෙනි බෙල් එක ගහපු ගමන් ෆිල්ම් එකේ අග්ගිස්ස හොයන්න යන්න එපා. එච්චර ඉක්මන් වෙන්න එපා. ෆිල්ම් එක පෙන්නයි. tire array. ඒ නිසා කලබල වෙන්න එපා. කොමර්ෂල් බ්‍රේක් යන්න පුළුවන් ඒ අතරතුර. ඉතාලම කනගාටුයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රතිපත්ති ගරු මිස්ටර් ක්ලීන් වගේ හිටියා අපිත් එක්ක ඉන්නකොට. අද මිස්ටර් ක්ලීන් ලොන්ඩ්‍රි තුනකට දාලා හොදා හේදුවා. ඒ කුණු ටික නම් ආපහු යවා ගන්න බෑ. අපි පොරොන්දු දීලා නැහැනේ. අපි කියලා නැහැ padi වැඩි කරනවා කියලා. අපි කියලා නැහැ ජන සවිය දෙනවා කියලා. 20000 ගානේ දෙනවා කියලා. අපි කියලා නැහැ වතුකම් කරුවන්ට 1700ක් දෙනවා කියලා අපි නෙමෙයි කියලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මත ඒක තමයි අරගොල්ලොත් අනුමත කරන්නේ. අපිට 69ක් තියගේ සරේ ආව මේ සරේ අඩු ගානේ 40 ලක්ෂකට වැඩි අපි ගන්න. දැන් රනිල් වික්‍රමසිංහ බලයට ඇවිල්ලා ඉන්නවා. එයා තමන්ගේ වටේ ඉන්න ගජමිතුරන්ට කැබිනට් මණ්ඩලයට සවලෙන් බෙදනවා. පුංචි මිනිහට කං හැන්දෙන්වත් බෙදන්නේ නැහැ. ඔබ යලිත් සිත ප්‍රවෘත්ති සමගින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමකේට එරෙහිව අද කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා පත්‍ර බහර දෙනු ලැබුවා. ඒ කූට ලේඛනයක් ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව මතයි. කූට ලේඛනයක් ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව මත හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේට එරෙහිව අද කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා පත්‍ර බහර දෙනු ලැබුවා. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුර තිලකරත්න ඉදිරියේ මෙම චෝදනා පත්‍ර බහර දීම සිදු වුණේ. ඉන් අනතුරුව විත්තිකාර ඩයනා ගමගේ රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද අධිකරණය නියෝග කළා. ඉන් අනතුරුව විත්තිකාරියගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් නියෝග කෙරුණා. 2004
වසරේ ඔක්තෝබර් 9 වෙනිදා සහ එම වසරේ දෙසැම්බර් 15 වෙනිදා අතර කාල සීමාව තුළ පානදුර සහ කොළඹ ප්‍රදේශවලදී ව්‍යාජ ලෙස සකස් කරන ලද ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර කූට ලෙස මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඩයනා ගමගේට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා පත්‍රය ගොනු කර තිබෙනවා. සිය ධුරයෙන් විශ්‍රාම කියද මන්ත්‍රීවරුන්ට ගිනි අවි දෙකක් ළඟ තබා ගැනීමට අවස්ථාව ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. මේ අතර ආදිවාසීන් වෙනුවෙන් නව නීති කැටුම්පත් සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. අපේ රටේ ජීවත් වෙච්ච ආදිවාසීන්යයි කියන කණ්ඩායමේ අයිතීන් සහ නිදහස වෙනුවෙන් නීතිමය රාමුවක් පනත් කෙටුම් පතක් එළි දක්වනවා. දැන් ඒක කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණා. පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමයි තියෙන්නේ. මොන වගේ පහසුකම් සැපයීමක් වගේද මේක තුන් වෙන්නේ? මූලික වශයෙන් යම්කිසි ජීවන රටාවක් තිබුණානේ. අන්නේ ජීවන රටාවට නැවත යන්න පුළුවන් ආකාරයේ වැඩපිළිවෙලක් තමයි අපි හදන්නේ. කැලෑවලට යන එක. කැලෑවදීම කියන එකේදී ප්‍රශ්න ගැටළු ඇති වෙනවා. සමහර ගස් කපන්න සමහර මිනිස්සු ඔය කරේ යනවා. එතකොට කොහොමද මෝ ආදිවාසීෙක් මෙහෙම පුද්දල කියලා අඳුනාගන්නේ? විශේෂිතව හැඳුනුම් පතක් සමග තමයි ඒ අවසරය අපි ලබා දෙන්නේ. මන්ත්‍රීවරුන්ට සහ මැති අමතරවරුන්ට අමතර තව ගිනියයක් ලබා දෙන්න රජයේ තීරණය කළා තියෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය අමුතුමත් ලබා ගත්තද නැත්නම් ඒ හදිසියෙම මේ එකපාරට ආයුධ ලබා දෙන්න තීරණය කරේ. මම ගිනි අවියක් ලබාගෙන නැහැ. අපි දන්නවා පසුගිය අරගලය තුල ඉන් පසු ඇති වෙච්ච ප්‍රචණ්ඩත්වය ලංකා ඉතිහාසයේ ඉතාම දරුණු කළු ලපයක් බවට පරිවර්තනය වුණා. දැන් එවැනි තත්වයක් ඇති නොවේ කියලා විශ්වාසයක් නැහැ. මොකද ප්‍රචණ්ඩත්වය පසුගිය කාල පරිච්ඡේදය තුළ දිගින් දිගටම වැඩි වෙලා තියෙනවා. එනිසා රජයේ තීරණයක් කරන් තියෙනවා මන්ත්‍රි ධූරයේ අහිමි වීමෙන් පසු අයිති කරගන්න පුළුවන් වෙන විදිහට මුදලට ගිනි අවි දෙකක් ලබා ගැනීමේ අයිතිය දෙන්න. කැමැති අයෙක් ඉන්නවා නම් මන්ත්‍රී ධූර කාලේ අවසන් වුණාම තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. නිවසේ එවැනි ආයුධ දෙකක් තබා ගන්න අයිතිය ලැබෙනවා වර්තමාන මන්ත්‍රීතුමන්ලට. කච්චතෙව් දූපතට එපිට ඉන්දියානු මුහුදු සීමාවේදී ඉන්දිය ධීවර යාත්‍රාවක් පෙරලීමෙන් අද උදෑසන අනතුරක් සිදුව තිබෙනවා. යාත්‍රාවේ සිටි ධීවරයන් සිව් දෙනාගෙන් දෙදෙනෙකු දියකිලි අතුරුදන් වූ ඇති බවයි වාර්තා වන්නේ. අනෙක් දෙදෙනා පිහිනා ගොස් දිවි බේරාගෙන ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. කච්චතෙව් දූපතට එපිට ඉන්දියානු මුහුදු සීමාවේදී ඉන්දීය ධීවර යාත්‍රාවක් පෙරලීමෙන් අද උදැසන අනතුරක් සිදුව තිබෙනවා. මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් ධීවර යාත්‍රාව පෙරලී ඇති බවයි නාවික හමුදාව පවසන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාව තුළ ධීවරයින් සිව් දෙනෙකු සිට ඇති අතර ධීවරයින් දෙදෙනෙකු කච්චතෙව් දූපතට පිහිනා ගොස් දිවි බේරාගෙන ඇති බවද වාර්තා වනවා. අනෙක් ධීවරයන් දෙදෙනා දියගිලි අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව අතුරුදන් දෙදෙනා සොයා නාවික හමුදාව මෙරට මුහුදු සීමාව තුළ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. දිවිපේරාගත් ධීවරයින් දෙදෙනාගේ සෞඛ්‍ය තත්වය යහපත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. ඉදිරියේදී ඔවුන් දෙදෙනාව ඉන්දියාවට භාරතීමට කටයුතු කරන බවද නාවික හමුදාව සඳහන් කළා. කච්චතෙව් දූපතට එපිට ඉන්දියානු මුහුදු සීමාවේදී මුහුදේ රළු ස්වභාවය නිසා ඉන්දිය ධීවර යාත්‍රා පෙරළී ගොස් තිබෙනවා. ඒ විට ධීවරයන් කච්චතෙව් දූපතට පිහිනා ගොස් තිබෙනවා. එම ධීවරයන් අතරින් දෙදෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාවට හැකියාව ලැබුණා. තවත් ධීවරයන් දෙදෙනෙකු අතුරුදහන් වෙලා තියෙනවා. එම අතුරුදහන් ධීවරයන් සහ නාවික හමුදාව ලංකාව මුහුදු සීමාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරලා තියෙනවා. යලකනේ වී මිලදී ගැනීම කටයුතු අද සිට ආරම්භ කෙරුණා. ඒ අනුව පළමු අදියර යටතේ වී මිලදී ගැනීමට රජයේ රුපියල් මිලියන 500ක මුදලක් ලබා දෙන බවයි වී අලෙවි මණ්ඩලය පවසන්නේ. මේ අතර මහකන්නේ පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙවර යලකන්නේ වී මිලදී ගැනීම අද සිට ආරම්භ කළ බව වී අලෙවි මණ්ඩලය පවසනවා. මෙම යලකන්නේ වී මිලදී ගැනීමේ කටයුතු වී අලෙවි මණ්ඩලය විසින් අද දිනේදී ආරම්භ කිරීම නිල වශයෙන් සිදු කරනු ලැබුවා. ඊයේ දිනේදී කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබලා දීලා ඒ අනුව පළමුණ අදියරේදී මිලියන 500ක මුදලක් මෙම යලකන්නේ වී මිලදී ගැනීම සඳහා රජය මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා වී අලෙවි මණ්ඩලය ලබා දීම නියමිතයි. රුපියල් 105ක් පමණ වන මිලකට නාඩු මිලදී ගැනීමට රුපියල් 115ක් වන මිලකට සම්බා මිලදී ගැනීමට
සහ වෙළඳ පොලේ දැනට අලෙවි කර ගැනීම ඉතාම පහසුවට පත් වෙලා තිබෙන කීරි සම්භාර රුපියල් 130ක් යටතේ විමුලදී ගැනීමට තමයි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබලා තිබෙන්නේ. මේ අතර එළඹෙන කන්නයේ සිට පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ. ජනාධිපතිතුමාගේ නිර්දේශත් මත අපිට රුපියල් 25,000ක පොහොර සහනාධාරයක් එන කන්නේ ඉඳලා ලබා දෙන්න එකඟ වුණා. දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන්. පොලිස් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් ක්‍රූර වදහිංසනයන්ට භාජනය වීම වැළැක්වීම සඳහා ඉකුත් කාලයේ අධිකරණය විසින් විවිධාකාර නියෝග නිකුත් කර තිබුණත් ඉන් ප්‍රතිඵලයක් අත්වී තිබෙන ආකාරයක් පෙනී නොයන බව ශ්‍රේෂ්ඨ අධිකරණය සඳහන් කළා. පසුගිය වසර 6ක කාල සීමාව තුළ වදහිංසා සිද්ධීන් සම්බන්ධයෙන් තමන් විවිධාකාරයේ නියෝග නිකුත් කළ නමුත් ඒවා ජාතික පොලිස් කොමිසම හෝ පොලිස්පතිවරයා සැලකිල්ලට භාජනය කර තිබෙන බවක් පෙනෙන්නේ නැති බවයි ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු මඩුලේ සභාපති විනිසුරු එස් තුරේරාජා සඳහන් කළේ. සමකි ජන බලවේගයේ බොරැල්ල මැතිවරණ කාර්යාලයේ විවෘත කිරීම අද සිදු කෙරුණා. ඒ එම පක්ෂයේ නියෝජිතයන් රැසකගේ සහභාගීත්වයෙනුයි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රිය අද්මිරාල් කාංචන බානගොඩ පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය නිල වශයෙන් ප්‍රධානය කිරීම ඊයේ සිදු කෙරුණා. ඒ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී. ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකාට සහාය පළ කිරීම සඳහා යුගතිරිය නිර්මාතෘ සහ සභාපති අරුණ එස් බණ්ඩාර මෙල්බන් ඩුවර සිට ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටිපලින් මෙරටට පැමිණියා. බදුල්ල හාලියල ඇටම්පිටිය ජාතික පාසලේ ආදිසිසුන් එක්ව සංවිධාන කළ හදපිරි හරසර විශ්‍රාමගුරු උපහාර උළෙල පසුගියදා පැවැත්වුණා. ක්‍රීඩා පුවත් වෙතයි දැන් අවධානය. මෙවර පැරා ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් නුවරදී හෙට ආරම්භ වීමට නියමිතයි. තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 8 දෙනෙකු එක්වනවා. ඒ සමිත දුලන්, නුවන් ඉන්දික, පාලිත බණ්ඩාර, ප්‍රදීප් සෝමසිරි, අනිල් ප්‍රසන්න ජයලත්, සුරේෂ් ධර්මසේන, ජනනි ධනංජනා සහ නවීඩ් රහීම් යන ක්‍රීඩකිනුයි. සියත සවස 6 ප්‍රධාන පුවත විකාශය අවසන්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.